වැලි මහා සෑය තුල ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලයි ධර්මයේ සඳහන් කළේ තියෙන්නේ. ද්‍රෝණයක ප්‍රමාණය පින්වතුනි විශාලයි. සඳහන් කළ තිබෙන්නේ රුවන්වැලි මහා සෑයේ තැන්පත් වෙලා තිබෙන මේ ධාතුන් වහන්සේලා නිකම්ම නිකන් වැඩ ඉන්නේ. උන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ බුද්ධ රූපයක් නිර්මාණය වෙලා. සැබෑම භාග්‍යවතුන් වහන්සේගේ බුදුරුව මේ විශ්වයේ යම් තැනක නිර්මාණය වෙලා තියෙනවා නම් ඒ නිර්මාණය වෙලා තියෙන්නේ රුවන්වැලි මහා සෑය. ඒ නිසයි පින්වත්නි ඒ තැන විශේෂ මේ කෝටි ලක්ෂයක් සත්වලක් ඇතුළු එකම මහා චෛත්‍ය විශ්වයේ කොහෙවත් ඒ මහා චෛත්‍ය අභිභවනය කරමින් චෛත්‍යයක් නිර්මාණය කරලා එහෙම නිර්මාණය කරන්න බැහැ. ඒ තරම් බල සම්පන්නයි ඒ පුණ්‍ය භූමිය. අද ඔබට මේ කෙටි අනුශාසනාවෙන් පැහැදිලි කරන්නේ රුවන්වැලි මහා සෑය පිළිබඳ විස්තරයක්ම නෙමෙයි. ඔබට දැනගත යුතු විශේෂ කරුණක්. අපේ භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ බුදුරුව නිර්මාණය වෙලා තිබෙන මේ උතුම් මහා චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරද්දී අපි දැනගත යුතු විශේෂ කරුණක් තියෙනවා. සාමාන්‍යයෙන් පින්වත්ති චෛත්‍යයක් වන්දනා කරද්දී බොහෝ දිනක් නොදන්න දෙයක් තමයි මේ චෛත්‍යයකට වදින්න වෙන දිශාවක් තියෙනවා කියලා. චෛත්‍ය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ. අපි භාග්‍යවතුන් වහන්සේගේ බුදු පිළිමයකට වන්දනා කරද්දී අපි වන්දනා කරන ඉතිරිපසෙ එහෙම වන්දනා කරමින් තමයි සතර දිසාවෙ පැදකුණු කරන්නේ. චෛත්‍ය බුදුහාමුදුරුවෝ නම් ඒ භාග්‍යවතුන් වහන්සේට ඉදිරිපසක් තියෙනවා. චෛත්‍ය රාජානන් වහන්සේගේ වඳින දිසාව තමයි නැගෙනහිර දිසාවට හැරලා තිබෙන වහලකට අපි පටන් ගමු මෙතන. නැගෙනහිර දිසාවට හැරලා තියෙන වාහල් කඩින් පටන් අරගෙන දකුණු අත චෛත්‍ය පැත්තට හැරලා තියෙන සේ හරියට ඔරලෝසුක ඔරලෝසු කටුවක් ගමන් කරනවා වගේ චෛත්‍ය වටේට පැදගෙන කරන්නට දෙවෙනි වාහල් කඩේ ඉදිරි වාහල් නැගෙනහිර දිසාවට හැරලා තියෙන වාහල් කඩේදී හිතන්න මම මේ ඉන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරි පිට. ඊළඟට හමු වෙන වාහල් කඩේදී හිතන්න ඕන මම මේ ඉන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තයේ පැත්තේ. එහෙම ඉඳගෙන ඔබ වහන්සේට වන්දනා කරනවා. තුන්වෙනි වාහල් කඩේදී හිතන්න ඕන මම මේ දැන් ඉන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් ඔබ වහන්සේගේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. හතරවෙනි වාහල් කඩේදී හිතන්න ඕන මම මේ ඉන්නේ ඔබ වහන්සේගේ වාම ශ්‍රී හස්තයේ පැත්තේ. වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. මෙහිම සතර දිසාව වන්දනා කරමි. නමුත් බොහෝ දිනක අපි දැකලා තියෙනවා චෛත්‍යයක වම්මත චෛත්‍යයට බර කරගෙන ගමන් කරනවා. පින්තුරි කාලිංග බෝධි ජාතකයේදී මේ කරුණ සඳහන් කරලා තියෙනවා දක්ෂිනා වර්තව ගමන් කිරීම කුසල පක්ෂයේ වැටෙන දෙයක්. වාමාර්ථව ගමන් කිරීම අකුසල පක්ෂයේ වැටෙන දෙයක්. එහෙමනම් වාමාර්ථව ගමන් කළොත් ඒක අගෞරවයක්. එහෙම උනොත් කරගන්නේ අකුසලයක්. අපි දැනගෙන නිවැරදි දිශාවෙන් වන්දනා කරමු. චෛත්‍ය වන්දනාව පිළිබඳව කරුණක් දක්වලා රුවන්වැලි මහා සෑය පිළිබඳ විශේෂ කරුණක් දක්වන්න ඕනේ කියලා හිතුවේ
සාමාන්‍ය මා සඳහන් කළේ ඕනෑම චෛත්‍යයක නැගෙනහිර දිසාවට හැරලා තියෙන චෛත්‍ය වාහල් කඩ ළඟින් තමයි වඳින පටන් ගන්නවා. හැබැයි රුවන්වැලි මහා සෑය පමණ වන්දනා කරද්දී බටහිර දිසාවට හැරලා තියෙන වාහල් කඩ ළඟින් තමයි පටන් ගන්නට රුවන්වැලි මහා සෑය වන්දනා කරන ඕනම කෙනෙකුට ඒ වාහල් කඩ දැක බලා ගන්න පුළුවන්. හැම වාහල් කඩක්ම වාහල් කඩේ මුදුන හොඳින් මනාකොට පිළිසකර කරලා තියෙනවා. හැබැයි එක වාහල් කඩක් තිබෙනවා මනාකොට පිළිසකර කරලා නැහැ. ඒ වාහල් කඩ පින්වත් බටහිර දිසාවට හැරලා තියෙනවා. එතනින් තමයි වන්දනාව පටන් ගන්නට ඕනේ. ඒ රුවන්වැලි සෑයට විතරක් විශේෂ වෙන්නේ පිටුතලේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ රුවන්වැලි මහා සෑයේ වැඩ හිටින භාග්‍යවතුන් වහන්සේගේ නිර්මිත බුදුරුව නිර්මාණය වෙලා තියෙන්නේ බටහිර දිසාව බලාගෙන පිරිනිවන් මංචකයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු එනම් භාග්‍යතුන් වහන්සේ වැඩෙහිණි බටහිර දිසාව බලාගෙන නම් අපි පටන් ගන්න ඕනේ එතන. එතනින් පටන් අරගෙන කලින් දක්වපු විදියට දෙවෙනි වාහල් කඩ ළඟදී හිතනවා මම දැන් ඉන්නේ ඔබ වහන්සේගේ ශීර්ෂයේ දිසාවෙන් ඔබ වහන්සේට මම නමස්කාර කරමි. තුන්වෙනි වාහල් කඩ ළඟදී හිතනවා මම දැන් ඉන්නේ ඔබ වහන්සේගේ පසුපසින් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. හතරවෙනි වාහල් කඩ ළඟදී හිතනවා මම දැන් ඉන්නේ ඔබ වහන්සේගේ පාදේ ශ්‍රී පාදයන් දිසාවෙන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මෙන්න මෙහෙම සතර දිසාව වන්දනා කරමින් පැදපුම් කරන්නට ඕනේ. ධර්මයේ සඳහන් කරලා තියෙනවා මහා චෛත්‍යයක් වන්දනා කරද්දී සතර දිසාව වන්දනා කරන්නට ඕනේ. ඒක විශේෂයෙන් දක්වලා තියෙනවා. කුඩා චෛත්‍යයක් වන්දනා කරද්දී නම් අට දිසාවක් වන්දනා කළ යුතුයි. එහෙම තමයි චෛත්‍යයක් වන්දනා කරන්නට ඕනේ. එහෙමනම් රුවන්වැලි මහා සෑය පිළිබඳ අපට බොහෝ කරුණු දක්වන්න පුළුවන්. කෙටි ධර්ම අනුශාසනාව පවත්වන ඔබට මේ කරුණ විශේෂයෙන්ම දැනගැනීමට වටිනවා.